ඔන්න ඔයාලට අද ගොඩක්ම ප්‍රයෝජනවත් වෙන වීඩියෝ එකක් අරගෙන ආවේ. ඉතින් මේ දවස්වල ගොඩක් පවර් කට් වෙන නිසා ගොඩක් අය පෙළඹිලා තිනවා UPS ගන්න. ඉතින් කොහොම වුණත් මේ වෙනකොට UPS උත් මිලදී ගන්න නැති වෙලා තිනවා. ඉතින් ගොඩක් හිඟයි. ඒ වගේම UPS වලට භාවිතා කරන UPS බැටරිත් මිලදී ගන්න ගොඩක් හිඟයි. ඉතින් අන්න ඒ නිසාම අද මම මේ වීඩියෝ එකෙන් ඔයාලට කියන්න හිතුවේ මෙන්න මේ වගේ ඩෙත් වෙච්ච UPS එකක बैटरी का कहमद रिपेयर करेंगे गुडक लेसी वेडक गिदर दीम कर इवागे मैं डेथ यूपीएस टीका वेडी पावे वेडी बेलावा वेड करना विधि हेट वीडियो मणिमारांगेनवा अद वीडियो के मंगवाड़े तीन दाने मैं डेथ यूपीएस मैं ड्राइव बैटरी का कहमद अभी नैमत वेड करना विधि रिपेयर करेंगे ඉතින් මේකෙදි UPS එකේ බැටරිය එක තිබුණු විදිහටම අලුත්ම තත්ත්වයකටපත් වෙනවා. ඒ නිසා ගොඩක් වටිනවා කියලා හිතන මේ වීඩියෝ එකේ වීඩියෝ එකට යන්න කලින් පුංචි මැසේජ් එකක් තියෙනවා. ඒ මැසේජ් එක බලලා අපි වීඩියෝ එකට යමු. ඉතින් සුපුරුදු විදිහටම ඔයාලා Windows keys, Office keys ගන්න ඕන නම් යන්න vip-cdkdeals.com එකට. ඒකට ගිහිල්ලා ඔයාලා සර්ච් කරන්න ඔයාලට අවශ්‍ය කරන කී එක ඒක සර්ච් කරලා ඉවරලා buy කරන්න. ඊට පස්සේ ඔයාලා මේ වීඩියෝ එක බලනවා නම් SB25 කියන ඩිස්කවුන්ට් කෝඩ් එක ඇඩ් කරලා අනිවාර්යයෙන්ම මිලදී ගන්න. එතකොට ඔයාලා 130ක මිල අඩු කිරීමක් කරනවා. ඒ වගේම ගොඩක් මලේසියෙන් මේ වැඩේ කරගන්න පුළුවන් ගොඩක් වීඩියෝස් මම කරලා තිනු. ඉතින් මේකට අවශ්‍ය කරන ඔක්කොම ලින්ක්ස් මම පහත ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තිනු. ඔයාලට පුළුවන් ගිහින් මිලදී ගැනීමක් කරන්න. ඉතින් ඒ වගේම ඔයාලගේ යාළුවෝ මේ ගැන දන්නේ නැත්නම් යාළුවන්ව දැනුවත් කරන්න පුළුවන්. ඔෆිස් කීස්, ගේම් කී ඕනම එකක් මේ හරහා මිලදී ගන්න පුළුවන්. මේක මම ෆුල් වීඩියෝස් කරලා තිනවා. ඒව බලන්න ගිහිල්ලා ඔයාලට SB25 කියන ඩිස්කවුන්ට් කෝඩ් එක යූස් කරලා මිල අඩු කරගන්න පුළුවන්. ඉතින් මේක මිලදී ගත්තට පස්සේ ඔයාලට පුළුවන් ලේසියෙන් මෙන්න මේ විදියට ගිහිල්ලා ඔයාලගේ ලයිසන් කී එක දාලා ඔයාලගේ Windows එක Office එක ඇක්ටිවේට් කරගන්න කිසිම අවුලක් වෙන්නේ නැහැ. රයිට්. මේ විදියට ඇක්ටිවේට් කරගන්න පුළුවන්. මොන හරි ගැටලු තියෙනවා නම් අනිවාර්යෙන් පහත කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න මම ඔයාලට අනිවාර්යෙන් සපෝට් එක දෙනවා. හොඳයි දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මේ UPS එක ඩෙත් වෙලා තියෙන්නේ. පොඩ්ඩක් අත් වැඩ කරන්නේ නැහැ. මේ කරන්ට් එකට ගහුවට චාර්ජ් වෙන්නේත් නැහැ. ඉතින් මේකේ බැටරි එක ඩ්‍රයි වෙලා තියෙන ඉතින් අපි ඉක්මනට මේ UPS එක ගලවලා බැටරි එක එළියට ගමු. මේ වැඩේ ඔයාලා පරිස්සමින් කරගන්න ඕනේ. මොකද වැරදිලා හරි බැටරියේ පොඩි හරි කරන්ට් එකක් තිබ්බොත් මේකදී සර්කිට් වලට හානි වෙන්න පුළුවන්. ඉතින් කොහොම වුණත් මේක අපි කරන්නේ ඩෙත් වෙච්ච බැටරි තියෙන UPS වල නිසා ගැටලුවක් නැහැ. ඉතින් මේ තියෙන ඔයාලා බලා ගන්න පුළුවන් බැටරි එක. ඉතින් මේ බැටරි ඔයාලට පේනවා ති බැටරි කණු දෙක ගත්තොත් කිසිම ගැටලුවක් නැහැ. හොඳ තත්ත්වේ තියෙනවා. අපි මේ ටික මේ විදිහට ඉවත් කරගමු. मेती UPS बैटरी एक सील्ड लीस एसिड बैटरी इतनी मेघ थी अर सामान्य वाहन बैटरी वाले वगेम सेल्स तीन सील कल्ला इतनी मेघ दीवे मे बैटरी काले अक्तिश्य वेड़कला पावच नगर तीन मेक अतुले तीन सेल्स वेलेनो इतनी मे सेल्स वेलना पास मेकरा करंटे गमन करना चार्ज इतनी मिथन दी अभी करंट हदाने මේකට නැවතත් අපි බැටරි වෝටර් එහෙම නැත්නම් බැටරි ඇසිඩ් පුරවන එක ඊට පස්සේ අපිට මේක තිබුණු තත්ත්වයටම ආය ගන්න පුළුවන්. ඉතින් අපි දැන් ඒක කරලා බලමු. හරි. ඉතින් මේ බැටරි එකේ මෙන්න මෙතන තියෙන මේ කවර් එක අපිට ඉවත් කර ගන්න පුළුවන් මේ විදිහට. ඔයාලට ලේසියෙන් මේක ඉවත් කර ගන්න පුළුවන්. මෙන්න මේ වගේ වටෙන්ම ඉවත් කර ගන්න. මේ විදිහට ඉවත් කරගත්තාට පස්සේ ඔයාලට පේන ඇති මේකේ සෙල්ස්. ඉතින් මේ මෙතන තියෙන පොඩි කප් එකක් මේක අපිට මේ විදිහට ඉවත් කරගන්න පුළුවන් නේ. රයිට්. මේ විදිහට ඉවත් කරගන්න පුළුවන්. අපි මේ විදිහට ඔක්කොම ටික අයින් කරගමු. රයිට්.
ඉතින් මේ විදිහට ඉවත් කරගත්තට පස්සේ ඔයාලට පේනවා ඇති මේක ඇතුලේ ඩ්‍රයි වෙලා තින්නේ. ඉතින් අපි මේකට බැටරි ඇසිඩ් ෆිල් කරගන්න ඕනේ. ඉතින් මේකදී ඔයාලට කඩෙන් ගන්න අලුත්ම බැටරි ඇසිඩ් එකක් ගන්නත් පුළුවන්. ඉතින් ඊට වඩා මම ඔයාලට රෙකමන්ඩ් කරන්නේ දැනටමත් පාවිච්චි කරන වාහන බැටරි එකකින් එහෙම නැත්නම් දැනට චාර්ජ් එක තියෙන බැටරි එකකින් ඇදලා ගන්න බැටරි ඇසිඩ් එක අරගෙන මේකට ෆිල් කරන්න. එතකොට මේකේ යම් කිසි මට්ටමකට චාර්ජ් එක තියෙන නිසා ඉක්මනට UPS එක කරාම චාර්ජ් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් අලුතෙන්ම බැටරි වෝටර් එකක් ගෙනල්ලා ඔයාලා මේක ෆිල් කරනවා නම් මේක වෙනමම බැටරි චාර්ජ් එකකට දාලා චාර්ජ් කරලා තමයි UPS එකට දාන්න ඕනේ. නැත්නම් මේකේ තියෙන කරන්ට් එක පෙන්වන්නේ නැහැ. ඒක හොඳට මතක තියාගන්න. මේ තින්නේ බැටරි වෝටර් අලුත්ම එකක්. ඉතින් මේක පාවිච්චි කරනවා නම් මේක වෙනම බැටරි චාර්ජර් එකකට දාලා චාර්ජ් කරන්න ඕනේ. එහෙම නැත්නම් බයිපාස් චාර්ජර් එකක්. ඒ කියන්නේ ඩබල් UPS තියෙන බැටරි එකකින් එක පැත්තකට හොඳ බැටරි එකක් දාලා අනිත් පැත්තට මේ ඩෙඩ් වෙච්ච බැටරි එක දාලා චාර්ජ් කරාට පස්සේ මේක හරහා කරන්ට් එක ගිහිල්ලා මේක චාර්ජ් වෙනවා. දැන් අපි කරන්න හදන්නේ මෙතනදී දැනටමත් චාර්ජර් එක තියෙන බැටරි එකකින් ඇසිඩ් අරගෙන චාර්ජ් කරන්න හදන්නේ. අපි දැනට මෙන්න මේ ටික පැත්තකින් තියාගමු. මේ තියෙන දැනට චාර්ජ් එක තියෙන බැටරි එකක්. ඉතින් මේකෙන් අපි ඇසිඩ් අරගෙන චාර්ජ් කරන්න හදන්නේ. හොඳයි අපි මේ විදිහට මේකේ ඉවත් කරගමු. ඕපන් කරගමු බැටරි සෙල් එක. ඉතින් මේව කරද්දී අනිවාර්යයෙන්ම ඔයාලා ගෑස් එහෙම පරිස්සම් කරගන්න. මොකද එකපාරට මේ ගෑස් එක වගේ ආවොත් ඇස් වලට හානි වෙන්න පුළුවන්. ඉතින් මේ වැඩේට හොඳම මේක සිරින්ජ් එකක් අපිට යූස් කරන්න පුළුවන් නම් තමයි හොඳ. මේ වගේ පොඩි සිරින්ජ් එකකින් වාර පුළුවන් මේක ඇද ගන්න. ඉතින් මෙන්න මේ වගේ බැටරි ඇසිඩ් එක අරගෙන ඊට පස්සේ මේක මේ විදිහට සෙල් එකකට තියලා මේ විදිහට ෆිල් කරගන්න. ඉතින් මේක ගොඩක්ම ෆිල් වෙන්නේ නැහැ. මේ ෆිල් වෙන ප්‍රමාණයට දාගන්න. දැන් අපි අන්තිම සෙල් එක පුරව ගන්න ගාවන් ඉන්නේ. ඉතින් මේකට මම ඔයාලට කිව්ව විදිහටම ඔයාලා අලුත් බැටරි වතුර එකක් යූස් කරනවා නම් ඔයාලට මේක වෙනම හයි චාර්ජර් ගන්න වෙනවා. ඊට වඩා ගොඩක් හොඳයි. දැනටමත් බැටරි චාර්ජ් වෙලා තියෙන, ඒ කියන්නේ ආරෝපණය වෙලා තියෙන ඇසිඩ් අරගෙන මේකට ඉන්ජෙක්ට් කරගන්න, ඇතුල් කරගන්න. එතකොට ඔයාලට මේක UPS එක කරාම ආයෙම චාර්ජ් කරන්න පුළුවන්. මොකද නැත්තම් ගොඩක් අය මේක නිකම්ම try කරලා වැඩ කරන්නේ නැහැ කියයි. එහෙම වෙන්නේ ඔයාලගේ බැටරි එක 0 වෙලා තියෙන නිසා. ඉතින් ගොඩක් ඕන කෙනෙක් දන්නවා මේ ලෙඩ් ඇසිඩ් බැටරි වල 50% අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් 100% මේක discharge වෙලා තිබුණට පස්සේ මේක charge කරලාන්නේ නැහැ UPS එක හරහා. මොකද ඒකේ තියෙන relay එක මාරු වෙන්නේ නැති නිසා. ඉතින් මේ විදියට අපි fill කරගත්තා. දැන් ඔයාලට පේන ඇති මේක fill කරගෙන ඉන්නේ අපි. Right. ඊට පස්සේ මේ වටේ තියෙන පොඩ්ඩක් ඇදලා දාමු. හරි අපි මේ විදිහට ආයමත් මේක සීල් කරගමු. ඊට පස්සේ මේ කවරේ ආයමත් වාරන්න පුළුවන් මේ විදිහට තියලා ඕනනම් ගම් එකක් ගාලා තද කරන්න. එහෙම නැත්නම් මේ විදිහටම ටිකක් තද කරලා පාවිච්චි කරන්න පුළුවන්. දැන් අපි මේක UPS එකට හයි කරගමු.
මෙතින් අපේ UPS එක right දැන් ඔයාලට ඇහෙන්නේ නැති beep sound එකක් ආවා ඉතින් අපි මේක දැන් කරන්ට් එකට ගහලා බලමු charge වෙනවද කියලා right අපි දැන් මේක කරන්ට් එකට plug කරලා switch on කරමු right ඉතින් දැන් ඔයාලට පේනවා ඇති මේක charge වෙනවා ඉතින් ඔයාලට මේ indicator එක බලා ගන්න පුළුවන් ඔන්න දැන් මේ UPS එක වැඩ කරන කිසිම අවුලක් නැහැ කලින් මේක dead වෙලා තිබුණා හැබැයි දැන් ඔන්න battery එක बैटरी पान दी तीन थिंग मेक वाला गिदर दीम करगन पुलवा मे वे इवेमे मे लेड ऐसी बैटरी तीनवा समहार गोडाकम लुण बेदी सौत् थिंग एवं त्रेपयान पुलवा हे भाई इक कॉलेनवा थिंगना वीडियो कारम दट मेन मे विधि किसी सामान्य प्रमाण तत्व तीन बैटरी तीन डेत्ला ड्राइव इला बेडकारने नमूत भौतिक हानिया तीन वाल मेट गुड़ दागन पुलवांग मेक पावचिकरा वगेम कल नवत पावचिकर मे विदिट दागत मेकअप फुल चारजन तीन बल मेकेद हेल्थ ई थिंक मंगे मे वीडियो को वाला हेमोटम गुडाक प्रयोजन वीडियो कई मेधावस्थ वाले मे विधि डेथ यूपीएस तीन एव अरगने बैटरी मे विधि रिपेयर पावचिकरण इत मेक गुडाक सार्थक मम मेक रिपेयर पास मगे अलुत यूपीएस पावचिकरण टाइम मेक प्रमाणिटम मे यूपीएस मैं पावचिकरा मे बैटरी अतर गुडाक हो पर्फॉम करना एफिशिये वगेम वगे तीन ई थिंक मेक गुडाक हाई हेब वाला पावचिकरण यूपीएस बैटरी के गुडाक फिजिकल अति डैमेज गुड़ाक लुणु बंदी वगैरह एवगे वाट मेक सार्थक इकट मेनम क्रम तीन एवगे बैटरी का रिपेयर ई थिंक एगना वीडियो इक्मी मारा एव रिपेयर थिंक मे गटारी तत्व वाले बैटरी अलते मिल दी मे हकीमा इनसा मेक गुडाक हया हेमोट गुडाक प्रयोजन अत एवगेम मम अरंगना यूपीएस पाचिकरला टिका वेडी काल पाचिकर अन्नपूर्वांग विधि सिस्टम खदागंड अलुत वीडियो करना थिंक ये वीडियो का तिक्मन मरंगा बलापुर वाले अद वाले वाले गैटल ओण पात कमेंट सेशन दाने मंगनी मारे में रिप्लाई करना तब तपे चैनल के सब्सक्राइब करना दाने बारे में सब्सक्राइब करना इवगे मे वीडियो के अमौंट में याल देने का शेयर करना थिंक तब अलुत वीडियो का हम होना वाले अमौंट में शुभ दवा सब।